ඇයි කොහොමද කට්ටියට? මම අදාව බහරෙන් එකේ මියුසියම් එක බලන්න. බලමු මට ෂුවර් යන්නේ හරියද මේක වීඩියෝ කරන්න දෙයිද කියලා ඇතුලේ. බලමු ඇතුළට ගිහලා බලමු. ඒකල මොනා කියයිද වීඩියෝ කරන්න දෙයිද? වීඩියෝ කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පෙන්නන්නම් බහරෙන් එකේ මියුසියම් එක මොන වගේද කියලා. මේ පැත්තේ පෙන්නන්නේ ඔක්කොම ඉස්සර මෙහෙ බාරෙන් එකේ කට්ටිය. ඉස්සර කොහොමද මෙහෙ ජන ජීවිතයේ මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම්? ඒ ගැන ඉස්සර තමයි මේ පැත්තේ පෙන්නන්නේ. ඉස්සර මෙහෙ බහරෙන් වල ස්කෝලයක් කොහොමද ළමයි ඉගෙන ගත්තේ ටීචර්ස්ලා? මෙතන ෆොටෝ එකෙන් පෙන්නන්නේ බහරෙන්ගේ පළවෙනි ගවර්න්මන්ට් ස්කූල් එක. ඒකටදී ළමයි ලියන්න කියන පාවිච්චි කර රිපෝට්. මේ වෙනන් ඉස්සර මේ වෙඩින් එකක් එහෙම කොහොමද ගත්තේ? මේ දින ඉරසල ඉරස් කට්ටිය ගැඳුම් පැනඳුම්. මේ දින ඉස්සර මෙහෙ මනාලියන් කොයි වගේද? ඒකල වෙඩින් එක ලෑස් තියන්නේ සැරසෙන්නේ ආභරණ මොනවද ඒකල පාවිච්චි කරන?
බාරන්න එක. මේ පරණ මැප් එකක් මේක. ඒගොල්ලෝ ඒ දවස්වල ලංකාව හඳුන්වලා තියෙනම මේ තියන්නේ මෙහෙ අරාබි ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරයක් වෙන කුබුස් කියන එක හදන විදිය මෙහෙ. මේ තියන්නේ මෙහෙ ඉස්සර තිබ්බ සිල්ලර බඩු කඩයක්. එන්නේ තනි රහ කෑම හදන කඩයක්. බෙහෙත් බඩු කඩයක්. මේ ගැල ඇඳුම් මහන ට්‍රේලර් ෂොප් එක. මේ සැලුන් එකක්. මේ දුම්කොළ කඩයක්. මේක වෙන්න වඩු මඩුවක්. ඉතින් රත්තරම් බඩු හදන තැනක් ඉස්සර. මේ තියෙන කම්මලක් ඉස්සර මෙහෙ තිබ්බ කම්මලක්. මේ තියෙන ඉස්සර මෙහෙ තිබ්බ පොලක්. අපේ ලංකාවේ වගේ සතියන්තේ පොලක්. මේ ඉන්නේ ඉස්සර කොට්ට මෙට්ට හදන වෙළෙන්දෙක්. ඉතින් ඉස්සර මෙහි ඇඳුම් වියන තැනක්. මේ මැටි බාණ්ඩ සාධන කියන්නේ. බහරෙන් එක ඉස්සරින් දම මුතු වලට තමයි ප්‍රසිද්ධ. මචන් දීවරේ ඉන්නේ ඉස්සර මුතු හොයන්න යන අයියා මාළු. මෙතන තියෙන මුතු වලින් හදපු නිර්මාණ කීපයකයි තුනම එක එක මුතු වර්ග වලට ඒකවල හඳුන්වපු විදිය නම් කොෆි ෂොප් එක.
ඉතින් මෙහේ මිනිසුන්ගේ දෛනික අඳින ඇඳුම් පැළඳුම්. මෙතන ඉස්සර මේ හිරිය මිනිසුන්ගේ ගෙවල් මේ විදියට හැඩට තමයි මිනිස්සු ඉස්සර ගෙවල් හදාගන්නේ.